ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟ තුනකින් යුත් එක් දින තරඟාවලියේ දෙවන තරඟයේ නිමාවට පත් උනේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 67ක පරාජයක් උරුම කර දෙමින්. එෙහිදී ලාංකීය පිතිකරු චරිත් අසලංක අගනා ලකුණු 77ක් රැස් කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා ඉනිමට යම් බලාපොරොත්තුවක් රැගෙන ඒමට චාමික කරුණාරත්න හට හැකියාව ලැබුණා. ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ චාමික කරුණාරත්න ලකුණු 36ක් රැස් කළේ පන්දු 23කට පමණක් මුහුණ දෙමින්. ඊට 6 පහරවල් දෙකක් සහ 1 4 පහරක් ඇතුළත් පන්දු යැවීමේදී චාමික කරුණාරත්න හට කඩලු දෙකක් දබා ගැනීමට හැකියාව ලැබුණා. පසුගිය කාලය තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ බිහි වූ සුපිරි තුන්ිරියව ක්‍රීඩකයෙක් ලෙස චාමික කරුණාරත්න හඳුන්වන්න පුළුවන්. ක්‍රිකට් ලෝකයේ ඔහුගේ ප්‍රියතම ක්‍රීඩකයා බවට පත්වැත්තේ හාර්දික් පාණ්ඩ්‍යා. ශ්‍රී ලංකා කණ්ඩායම සොයාගත් මේ නවක ක්‍රීඩකයා අනාගතයේදී අති දක්ෂයෙක් වන බව නිමාවට පත් වූ ඉන්දියා තරඟාවලිය තුලදී පවා ක්‍රිකට් විද්වතුන් පැවසුවා. ලොවක් ආදරය කරන සනත් ජයසූරියද චාමික කරුණාරත්න පිළිබඳව විශේෂ සටහනක් තබා තිබුණා. ඔහු ප්‍රකාශ කර තිබුණේ චාමික කරුණාරත්න යනු ශ්‍රී ලංකා කණ්ඩායම තුල සිටින වත්කමක් බවයි. තවද සනත් ජයසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ චාමික අති විශිෂ්ට තොන්ිරියව ක්‍රීඩකයෙක් තිසර පෙරේරාගේ සමුගැනීමත් සමග එම ස්ථානයේ හිස්තැනක් බවට පත් වුණා. චාමික කියන්නේ නියම ෆිනිෂර් කෙනෙක්. තාක්ෂණයට වඩා එයා ප්ලේ කරන්නේ එයාගේම ගේම් එකක්. චාමික මානසිකවත් බොහොම ශක්තිමත්. බෝල් කරන්න දුන්නමත් එයාගේ බොඩි ලැන්ග්වේජ් එක ගොඩක් හොඳයි. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඔහු ගොඩක් හොඳ දේවල් කරයි කියලා. හැමදාම සාර්ථක වෙන්න බෑ. මොකද ඕන කෙනෙකුට ෆේල් වෙන කාලයක් එනවා. ඉතින් ඒව අමතක කරලා පොණවීම් කටයුතු කරන්න තමයි තියෙන්නේ. යනුවෙන් සනත් ජයසූරිය මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියා. චාමික කරුණාරත්න නම් වූ තුන්ිරියව ක්‍රීඩකයා පිළිබඳව ඔබ මොකද හිතන්නේ? අපට කමෙන්ට් කරන්න. ඉක්කා SLK channel subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉක්කා එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. ඉක්මනින් හමුවෙමු.